මාත් එක්ක අදත් එකතුලා ඉන්නවා ડોક્ટર ජීවනි හසන්තා ආයිවන් ડોક્ટર ආයිවන් ડોક્ટર මේ ගොඩක් පිරිමි ළමයිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලිංගික ඉන්ද්‍රිය පොඩි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු කරගන්න ඕන එහෙම ප්‍රශ්නයක් තමයි. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔය දවන් මම කලින් වැඩසටහන් වලත් කතා කරා. ඒ කියන්නේ මේ ඔය ෆෝන් බලනවනේ. එහෙනම් ෆෝන් බලනකොට ලොකු ඉන්ද්‍රියන් තමයි තියෙන්නේ. අතම ඒව හදාගන්න පුළුවන් සර්ජරි වලින්. ඒ වගේම ඔය මේ නොයෙක් නොයෙක් දේවල් විදලා රෙස්ටිලා ඉන්නේ ඒ වගේ තියෙනවා සයිස් එක ලොකු කරගන්න පුළුවන්. නමුත් එහෙම කරපු ඒව මිසක් සාමාන්‍ය මිනිස්සුෙකුට එක එක මිනිස්සයාගේ ප්‍රමාණය වෙනස්. උස කොට වගේම සමහර උස මිනිසුන්ගේ ඉන්ද්‍රියන් පුංචි. සමහරුගේ පුංචි කොට මිනිස්සු ඉන්න ඉන්ද්‍රියන් ලොකුයි. එහෙමද මේක උස කොට එහෙම එකක් නෙවෙයි. ඒක එහෙම දෙයක් තමයි තියෙන්නේ. නමුත් දැන් වැඩේ තියෙන්නේ දැන් අපි ඉන්ද්‍රිය කියන එක තියෙන ඕන කාන්තාවක් එක්ක සංසර්ගය කරන්නනේ. දැන් මේ සංසර්ගය කරන්න කාන්තාව ගැලපෙන්න එපායි. දැන් හදිසියකවත් විශාල ඉන්ද්‍රියක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැති කාන්තාවක් එක්ක ගියොත් මොකද වෙන්නේ? අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම කියන්නේ ඔය ඉන්ද්‍රියන් ලොකු කරගන්න කට්ටිය සමහර අය ඊට පස්සේ විවාහ වෙලා කියනවා හරි වැඩේනේ දැන් නෝනත් එක මට විවාහ ජීවිතය ගත කරන්න විදියක් නැහැ නෝනට රිදෙනවා කියනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් මං කියනවා දැන් මොකද කරන්නේ කපන්නද කෑනේ? දැන් ඒකයි ඉතින් ඕවා කරන්න ඉස්සෙල්ලා ඒක හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙම දෙයක් මේ ඒ කියන්නේ මේ ඉන්ඩොක්ට එතකොට මේ ඉන්ද්‍රිය බලපානවද ලිංගික වේකතු වෙන නැහැනේ. ඒක මහා මිත් එකක් මිත්‍යාවක් හරිද? ඒ කියන්නේ ඒ ලිංගික සතුටට ප්‍රමාණය බලපාන්නේ නැහැ. ඒක බොරුවක්. මොකද අනිත් එක එක විවිධ ඉරියව් තියෙනවනේ. බොහොම පුංචි ඉන්ද්‍රියක් වුණත් ඒකේ විවිධාකාරයේ ඉන්ද්‍රිය මේ ඉරියව් තියෙනවා. ඒ කියන්නේ ඔය කාමසූත්‍රය කියලා වගේ තියෙනවනේ. ඔය දේවල් දෙයියනේ. දැන් අපේ මිනිස්සු ඔය ඕන නැති වීඩියෝස් බල බල ඉන්නේ කේ පොඩක් ඒකන දැනුවත් වෙන්නකො. මෙච්චර ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන මිනිස්සු නේද? මේ කුඩා වුණත් ඒකට තියෙන වෙනම ඉරියව්. ඉරියව් තියෙනවා. ඒක ඒ සුදුසු ඉරියව් තියෙන ඒ ආකාරයෙන් ඒ දේ කරන්න පුළුවන්. අනිත් එක සාමාන්‍යයෙන් කෙනෙක් දෙන්නෙක් ඇට්‍රැක්ට් වෙනකොට ඒ දෙන්නයි ගැළපීමකුත් තියෙනවා. ඒක ලිංගිකව පවා ගැළපෙනවා බොහෝ වෙලාවට. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් ගැළපෙනවා. දැන් ඕක ඇත්තටම පිටරටවල් යන නම් ඔය දේ චෙක් කරලානේ කරන්නේ. දැන් අපේ එහෙම නෙවෙනේ කෙලින්ම එක යෝජිත විවාහයක් නම් ඒක ගැළපීමක් චෙක් කරන්න ඒක හොයන්නේ කේන්දරේ. කේන්දරෙන් තමයි ඒක හොයන්නේ මේක ගැළපෙනවද නැද්ද කියලා. සමහර වෙලාවට මට නම් පේන විදිහට එහෙම නොගැලපීමක් තිබිලා නැහැ කේන්දරත් වලත් ඒකේ හරිද මන් දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. කොහොම හරි ඒකෙන් තමයි චෙක් කරන්නේ. එතන කේන්දර දිගපල්ල බලන්න බෑ ඉතින් මේ. ඒ වගේ බෑ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. නමුත් දැන් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය කියනවා මේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන් කුඩා වෙනවා එන්නේ කියලා සමහර අයට. ඉතින් ඒකට හේතුව තමයි අතර හෝමෝන. ඒ කියන්නේ අපිට පිරිමින්ගේ ලිංගිකත්වයට බලපානවනේ ටෙස්ටොස්ටරෝන්. ඒවයි අඩුවීමක් තියෙනවා සමහර වෙලාවට. සමහර මිනිස්සු ගොඩක් මහත් වෙනවා. සීනි කනකොට ගොඩක් මහත් වෙනවනේ. හරිද? බඩවල් වෙනවා. එහෙම වෙනකොට මේ ඔවුන්ට ඊස්ට්‍රජන් ගතිය වැඩි වෙනවා. එතකොට ඔවුන්ගේ පිරිමි ලිංගික හෝමෝන අඩු වෙනවා වගේම අර ලිංගික ඉන්ද්‍රියන් කුඩා වීමකුත් වෙනවා. ඒ වගේ මේ ළඟදි මට කෙනෙක් කතා කරා. එක පිරිමි කෙනෙක්. ඕකේ ලිංගික ඉන්ද්‍රිය හරි පොඩි කියලා. මොකද හේතුව පුංචි කාලේ මේ ඒ කියන්නේ සමහරුන්ට ඔය පෙරහම කියන එක ලොකුවට තියෙනවනේ. ඒ පෙරහම කියන ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙන ආගම්වල ඒ කියන්නේ මුස්ලිම් ආගමේ වගේ එහෙම නැත්නම් ඔය ක්‍රිස්තියානි ආගම්වල වගේ ඔය මේ එක එක සොසයිටිස් වල පෙරහම කපන විදියක් තියෙන සිස්ටම් එකක් තියෙනවා. දැන් අපේ රටේ මේක සිංහල බෞද්ධ කට්ටියගේ එහෙම දෙයක් නැහැ. ඉතින් එතකොට ඒක පෙරහම ඒක නිසා මේ සමහරුන්ගේ සම්පූර්ණ වැහෙන්න තියෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ ෆයිමොසිස් කියලා. ෆිමොසිස් කියලාත් කියනවා. ඒ කියන්නේ එක එක දැන් ඕන ඉන්ටර්නෙට් එකේ හොයලාත් බලන්න මෙහෙම සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා. බාගෙට වැහිලා තියෙනවා. සමහරුන්ගේ තදට තියෙනවා. ඒ කියන්නේ එහෙම තිබුණොත් එහෙම සමහරු මුත්‍රා කරන්නත් බෑ පුංචි ළමයින්ට. පුංචි පිරිමි ළමයින්ට එහෙම වුණාම වෛද්‍යවරුන්ගේ ළඟට ගිහින් මේක කපනවා. ඒ කපලා මහනවා. ඒ විදිහට පුංචි අවුරුදු 4 5 6 ළමයිගේ එහෙම නැත්නම් 10 ඒ වගේ ළමකට මේ දේවල් කරන දෙමෝපියන් අරගෙන ගිහිල්ලා. හරිද? දැන් එහෙම කරපු ළමෙක් තමයි කතා කෙනෙක් ලොකු වෙලා. ඉතින් එහෙම මැහුවට පස්සේ එයාගේ ලිංගික ඉන්ද්‍රිය වර්ධනය වෙලා නැහැ.
ඒක හරිම තාම පොඩි කියලා කියනවා. ඉතින් ඒක අර වර්ධනයට බලපානවා එහෙම මැහුවට පස්සේ. එහෙම දෙයක් තමයි. නමුත් සාමාන්‍යයෙන් ඔය ගොඩක් අයට ඔක ප්‍රශ්නේ මතුවෙන්නේ විවාහ වුණාම. විවාහ වුණාට පස්සේ සමහරු කියන මට මේ සංසර්ගය කරන්න බෑ. රිදෙනවා, තුවාල වෙනවා කියලා. ඉතින් එහෙම වෙනකොට ඒගොල්ලන් හොයනවා දැන් අපිට මොකද කරන්න කියලා. සමහරු දැනුවත් වෙලත් නැහැ. ඇත්තම කියනනම් මේ අපේ ඔබත් එක්කම කරපු මේ වැඩසටහන් ගොඩකින් තමයි මේ මිනිස්සු දැනුවත් වුනේ. මේ ලංකාවේ මිනිස්සු. මෙහෙම දෙයක් තියෙනවා, පෙරහමක් තියෙනවා, මේකේ ප්‍රශ්නයක් තියෙනවා, මේකට මොකද කරන්න ඕනේ කියලා ගොඩාක් ප්‍රශ්න ආවේ ඊට පස්සේ. ඩොක්ටර් තව දැන් මම දැකලා තියෙනවා ඒ කට්ටියගේ නොදැනුවත්කමටම දැන් සමාජ මාධ්‍යවල දැන් ඔය ඇඩ් එහෙම යනවා මේ සතියෙන් ලොකු කරගන්න පුළුවන් ස්ප්‍රේ එකක් නැත්නම් ක්‍රීම් එකක් නැත්නම් ටැබ්ලට් එකක් ඒක නිකන් සතියෙන් ලොකු කරගන්න පුළුවන්. ඔව්. එහෙමම කියලා. එතකොට මේකේ අතුරු මේ ප්‍රතිවිපාක කවුරුත් දන්නේ නැහැ. දැන් මේ වගේ කාරණාවක් අහන්නේ නැහැ. එතකොට අරක ගන්න පෙළඹෙනවා කට්ටිය. එතකොට ඒ වගේ දෙයකින් මොන හරි ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒකට අබ්බැහි වෙනවනේ ඊට පස්සේ. දැන් ඒක ඇවිල්ලා නිකන් ඩ්‍රග් එකක්. ඒක ඩ්‍රග් එකක්. ඒක බොහොම తాවකාලිකයි. ඊට පස්සේ ඒක ආපහු දෙන්න එපා. ඒක නැත්තම් ඒක නැතුව බෑ. ඊට පස්සේ ඒකට අබ්බැහි වෙනවා. ඉතින් එහෙම නෙවෙයි ඇත්තටම සබා දහම් බෙහෙත් ක්‍රම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන සොයා බලන්න මේ ඒක තමයි කරන්න ඕනේ. ඒකත් එක්කම Tamanට ලැබිච්ච ප්‍රමාණයෙන් සතුටෙන් ඉන්නීමත් එකක්. මොකද ඒක මානසික රෝගයක් කරන හරි ප්‍රශ්න තියෙනවා මිනිසුන්ට. නදදී සතුට වෙන්න. ඔව්. හරි ડોක්ටර් එතකොට මේ පෙර සම ඉවත් කරන්න ඕනද? හැම කෙනෙකුටම. ඔව්. නැහෙනි. දැන් සාමාන්‍ය බොහෝ අයට 85%කට වගේ normalyම නැති වෙලා යනවා. පළවෙනි සංසර්ගයේ 2 3 4 මේ බැඳලා ඉන්නකොට හෙමින් හෙමින් දන්නේම නැහැ ඒක ඉවත් වෙලා. නිකම්ම naturally යන විදියට බොහොම සියුම්ම තියෙන්නේ. ඒ කියන්නේ ගැණු කට්ටියගේ කන්‍යාභාවය වගේම තමයි. සමහර කාන්තාවන්ගෙත් කන්‍යාභාවේ කන්‍යා පටලය පවා නිකන් කැඩෙන්නේ නැති කන්‍යා පටල තියෙනවා. නේද? ඒකනේ අර මේ සංසර්ගය කරනකොට වුන්ට රුධිර වහනයක් වෙන්නේ නැහැ. එතකොට හිතනවා මේ මේ මෙයාට කන්‍යාභාවය නැහැ කියලා අන්නේ වගේ. ඒකයි. ඉතින් ඒක නිසා මේ එක එක්කෙනාගේ හැටියට ඒක වෙනස් වෙනවා. ඒක නිසා හැම කෙනෙකුට මේ වගේ කියලා කියන්න බෑ. ඉතින් මේ වගේ වැඩසටහනක් එක්ක අපි ඊළඟ දවසේ හම්බ වෙනවා.